අයි බණාරණි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ සොෆ්ට් අප් සීසීකින් අපි අරගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක අත්‍තරම අපි කතා කරන්න යන්නේ YouTube ගැන. YouTube එකට වීඩියෝ එකක් ෂෙඩියුල් කරලා අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් මම මුලින්ම කියන්නම් ෂෙඩියුල් කරලා අප්ලෝඩ් කරන එකේ වටිනාකම මොකද්ද කියලා. දැන් අපි ගොඩක් වෙලාවට වීඩියෝ එකක් කරපු ගමන් අප්ලෝඩ් කරොත් එහෙම දැන් සමහර වෙලාවට ගොඩක් කට්ටිය වීඩියෝස් කරන්නේ රෑට රෑ 12ට විතර කරලා අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරොත් එහෙම දැන් ඔයාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලට නොටිෆිකේෂන් එක යන්නේ රෑ 12ට. දැන් එතකොට සමහර විට එයාට Facebook එකෙන් නොටිෆිකේෂන් එනවෙන්න පුළුවන්, Twitter එකෙන් එනවෙන්න පුළුවන්. එහෙමම නොටිෆිකේෂන් ඇවිල්ලා ඔයාගේ වීඩියෝ එක ගැන ආපු නොටිෆිකේෂන් එක පහළට යනවා. එතකොට ඔයාගේ සබ්ස්ක්‍රයිබර්ට ඒ නොටිෆිකේෂන් එක පේන්නේ නැති වෙන්න ඉඩ වැඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයගොල්ලෝ හොඳම වෙලාවක් තෝරගන්න ඕනේ වීඩියෝ එකක් පබ්ලිෂ් කරන්න. ඉතින් හොඳම වෙලාවක් බලලා වීඩියෝ එකක් පබ්ලිෂ් කරාම අපට views වැඩියෙන් ගන්නට ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන වෙනම වීඩියෝ එකක් කතා කරමු. මොන වගේ වෙලාවල්ද තෝරගන්න ඕනේ කියලා මම මේකෙදි කියලා දෙන්න යන්නේ. ෂෙඩියුල් කරලා කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා මම මුලින්ම මෙතන අප්ලෝඩ් බටන් එක ක්ලික් කරගන්නවා. මම හිතනවා ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන්න නෝමලි අප්ලෝඩ් කරන්න දන්නව ඇති කියලා. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා පබ්ලික් කියලා ඩ්‍රොප් ඩවුන් මෙනු එකක්. මේ පබ්ලික් කියන කොට ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති පබ්ලික් අන්ලිස්ටඩ් ප්‍රයිවට් ෂෙඩියුල්ඩ් කියලා ඔප්ෂන්ස් හතරක් තියෙනවා. දැන් පබ්ලික් කියන එක දැම්මොත් ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඉවරන ගමන් ඒක හැමෝටම පේන්න ගන්නවා. අන්ලිස්ටඩ් කිව්වොත් එහෙම ඒක කාටවත් පේන්නේ නැහැ. වීඩියෝ එක ලිස්ට් වෙන්නේ නැහැ ඔයාගේ channel එකේ. හැබැයි වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ලින්ක් එක තියෙන කට්ටියට ඔයාලට පුළුවන් ලින්ක් එක ෂෙයා කරලා කැමති කට්ටියට ඒක බලන්න අවස්ථාව දෙන්න පුළුවන්. ප්‍රයිවට් කියන එක සිලෙක්ට් කරොත් ඒක බලන්න පුළුවන් ඔයාට විතරයි. වෙන කට්ටියට ලින්ක් ෂෙයා කරන්න හැකියාවක් නැහැ. ෂෙඩියුල් කරොත් එහෙම දැන් මට ඕනේ බදාදා හවස 4ට නම් වීඩියෝ ප්ලේ වෙන්න අදීපිදා. මම කරන්නේ ෂෙඩියුල්ඩ් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා සාමාන්‍ය විදිහටම. හරි වීඩියෝස් YouTube folder co split. හරි මේ විදිහට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරද්දී ඔයාලට පේනවා ඇති මෙතන කොනේ තියෙනවා පබ්ලිෂ් කියලා තියෙන බටන් එක වෙනුවට පබ්ලිෂ් ඔන් මන්ඩේ ජනවරි 28 2019 කියලා. ඒ කියන්නේ හෙට මේක ඔටෝමැටිකලි පබ්ලිෂ් වෙන්න තමයි මේකේ ඔටෝමැටිකලි සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මම මේක වෙනස් කරගන්නවා. දැන් මේක උඩ මම ක්ලික් කරනවා. සමහරවිට රිටර්න් ටු එඩිටින් ගිහිල්ලා මේ ෂෙඩියුල් කියන එක පහළ ඔයාලට පේනවා ඇති තියෙනවා. මේ ප්‍රීමියර් කියන එක දාන්න ඕනේ නැහැ. ෂෙඩියුල් කියන එක ගිහිල්ලා ඔයාලට පුළුවන් දිනේ වෙනස් කරගන්න. මට ඕනේ 29 වෙනිදා නෑ අපි හෙට දාමු 28 වෙනිදා හවස 4ට 13 14 15 16 17 5ට දාමු. හරි එතකොට හෙට හවස 5ට තමයි මේ වීඩියෝ එක ඔටෝමැටිකලි පබ්ලිෂ් වෙන්නේ. උඹට තේරෙන්නේ මෙතනින් ඉතාම පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන් කියලා. මෙතනින් දිනේ වෙනස් කරගන්න ඕන දිනේ මෙතනින් සිලෙක්ට් කරගන්න කැලෙන්ඩර් එකේ. ඊපස්සේ මෙතනින් ඔයාලට ඕන වෙලාව සිලෙක්ට් කරගන්න. එතකොට ඔයා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ ඔටෝමැටිකලි ඒ වෙලාවට තමයි ඔයාගේ වීවර්ස්ලට ඒක පේන්න ගන්න. ඒ කියන්නේ නොටිෆිකේෂන් එක යන්නේ ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරා කියලා ජනවරි 28 හවස 5ට. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ටයිම් සෝන් එක වෙනස් කරගන්න. ඔයා USA ටාගට් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් කෙලිම නිව්යෝක් වගේ සිලෙක්ට් කරගන්න. USA ටාගට් කරලා වීඩියෝස් කරන කෙනෙක් නම් ඉතින් ඔයා නිව්යෝක් සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාලට වෙලාව ගැන ලොකු කන්ෆියුෂන් එකක් ඇති වෙන්නේ නැහැ. ඒ ඔයා කෙලිම නිව්යෝක් සිලෙක්ට් කරා. එහි වෙලාවෙන් හවස 4 හවස 5ට ඔයාලට මේ විදිහටම තියලා ඔයාලට තියෙන්නේ පබ්ලිෂ් ඔන් මන්ඩේ ජනවරි 28 කියලා මේ තියෙන බටන් එක ක්ලික් කරන එක. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එක ඉතාම පහසුවෙන් නිදි පරාගින් ඉන්නේ නැතුව වේ වෙලා වෙන හින්නකම් බලන් ඉන්නේ නැතුව පබ්ලිෂ් කරන. මේක තියෙන තව වටිනාකමක් තමයි දැන් මම තමයි සාමාන්‍යයෙන් කරන්නේ සතියකට වීඩියෝස් එකපාර ගන්න එක දවසේ පැයක් දෙකක් අරගෙන කරනවා. කරලා ඔක්කොම ටික එකපාර අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරද්දී ෂෙඩියුල් කරලා දානවා කමක් කරන්නේ. එතකොට තමයි ඔයගොල්ලොන්ට දිනපතා එක වීඩියෝ ගන්න බලන්න හැකියාව ලැබෙන්නේ. එකපාර ඔක්කොම වීඩියෝස් අප්ලෝඩ් කරන්න යන්න එපා. එතකොට views අඩු වෙනවා. විශේෂයෙන් subscribers ලගේ views අඩු වෙනවා. subscribe කරමු නැති කට්ටිය views නම් කොහොමවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ search කරලා නින්නේ. එතකොට අවශ්‍ය කට්ටිය ඇවිල්ලා බලනවා. හැබැයි subscribe කරපු කට්ටිය ඉන්නවනේ ඔයගොල්ලොන්ගේ දිනපතා videos බලන කට්ටිය. ඒගොල්ලොන්ට එකපාර videos 10ක් දැම්මොත් 10ම බලන්න වෙලාවකුත් නැහැ, ඩේටාත් නැහැ. ඒකින්ද අනිවාර්යෙන් එකපාර videos දාන්න එපා. videos දානවා නම් දිනපතා දාන්න videos මේ වගේ schedule කරලා ඔයා එකපාර videos කරාට කමක් නැහැ. එකපාර දාන්න එපා. schedule කරලා දාද්දිත් ඔයා හොඳම වෙලාව තෝරගන්න ඕන videos upload කරන්න. මම ඒකෙන් වෙනම video එකක් කරන්න කොහොමද views වැඩි වෙන විදිහට වෙලාවල් ඔයගොල්ලෝ තීරණය කරන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි video එකට නරඹුවාට. video හොඳයි කියලා ඉන්නවනම් share කරන්න. අපේ channel එකටම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. තවත් මේ වගේ video එකකින් හමු වෙනකන් සුභ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.